මල කැම්පේන් එකෙම වෙන්නේ මේක විවසාය කරාජයක් කළා මේක ගොඩ ගන්න ඕන කියලා. හැබැයි පහුගිය කාලේ ඔබතුමාගේ පහුගිය කාලේ ඉදිරිපත් වීම තිබුණේ නිකන් අර ಜಾති මාමක මේ රට ගිල ගන්න ජාත්‍යන්තර බලාගෙන ඉන්න ඒ වගේ ක්‍රමයක් තිබුණේ. දැන් ඒකයි මේක කොහොමද චේන්ජ් කරගන්නේ? කිසිසේත්ම නැහැ. අපේ අවසාන ඉලක්කය සතුටු දෑයක්. සතුටු දෑයක් කියන්නේ මුළු රටම සතුටින් ඉන්න යුගයක් උදා කර ගැනීම. රටට අපි ඇත්තටම ආදරේ ඉනා රටේ ඉන්න හැමෝම සතුටින් තිබීම තමයි දේශපාලකයන්ගේ වකීම් වෙන්නේ. සතුටු දෑයක් බිහි කිරීමේ ක්‍රමෝපාය තමයි ව්‍යවසායකත්ව රාජ්‍යයක් කියන්නේ. අපි ළඟා කරගන්න යන අවසාන අරමුණ සතුටු දෑයක් ළඟා කිරීමට පාවිච්චි කරන මෙවලම තමයි ව්‍යවසායකත්ව රාජ්‍යයක් කියන්නේ. ඔව් රටට ආදරය අයට තමයි සමස්ත ජාතිම සතුටින් තියෙන ගමනක් වෙනුවෙන් කැප වෙන්න පුළුවන්. දැන් ඔහුගේ කාලය තුළ ඔබතුමන්ලාගේ කණ්ඩායම සහ අනික් කණ්ඩායම රටේ දූෂිතයන් විදිහට තමයි 225 මෙපා කියන කතාව හිටියේ. දැන් වෙනම කණ්ඩායමක් කාණ්ඩු බලය අරගෙන ඉන්නේ. ඔවුන් එක්ක වැඩ කරන්නේ කොහොමද? මුලින්ම කියන්න ඕනි ඔය 225 එක්කෙනෙක් තමයි දැන් ජනාධිපති වෙලා ඉන්නේ. 225 එක්කෙනෙක් තමයි අගමැතිනේ විදිහට ඉන්නේ. ඇමති මණ්ඩලයේ අනිත් ඉතිරි එකම ඇමතිවරයා 225 එක්කෙනෙක් තමයි. අනිවාර්යයෙන්ම 225 අතර දූෂිතයෝ හිටියා. ඒකෙන් කියන්නේ නෑ හැමෝම දූෂිතයි කියලා. අපි අභියෝග කරනවා පුළුවන් නම් අපි ආණ්ඩුවේ පෑනක් කඩදාසි කොලයක් ගෙදර ගෙනිච්චාරි කියලා ඔප්පු කරන්න කියලා අපි දේශපාලනේ නතර කරනවා. අපි අපිට කවුරුවක්වත් ඒ වගේමයි හතුරු එක්කත් අපිට දූෂණ චෝදනා නගලා නෑ. වසර 25 දේශපාලනය කරා. අද වෙනතුරු ඔය ජනතා විමුක්ති පෙරමුණේ දූෂණ විරෝධී පෙරමුණේ අයවත් වෙනත් සතුරු දේශපාලන බලවේගයෙක්වත් අපි හොරකම් කළාය මැරකම් කළාය කියලා කවදාකවත් චෝදනා කළා නෑ. ඒ නිසා ඒ චෝදනා අපිට අදාළ නෑ. අනිත් පැත්තෙන් 225 එකයි කිව්ව සටන් පාඨේ ඉවර කරලා තමයි 225 එකෙක්ව ජනාධිපති කරලා තියෙන්නේ. මේ ආණ්ඩුව දැන් අර කියපු දේවල් කරනවද? කිව්වේ එකක් කරන්නේ තව එකක්. ආණ්ඩුවේ ආයු කාලේ බොහොම කෙටි කියන එක දැන්ටම ඔප්පු වෙලා හමාර. ඒ කියන්නේ ජනාධිපතිතුමා දිවුරුම් දෙන අවස්ථාවේ කිව්වා ණයවන ජනාධිපති කියලා. මමට මං හිතුවා නෑ වැරදුනා නවවන ජනාධිපති කියන එක මට ඇහුනේමයි කියලා. හැබැයි දැන් එතුමා මෙතෙක් ණය ගැනීම විවේචනය කරලා බරපතල ලෙස රට ණය කරමින් ඉන්නවා. අපිට ඕනි ණය වැඩි කරන ජනාධිපති කෙනෙක් නෙවෙයි ණය නැති කරන ජනාධිපති කෙනෙක්. ඒ සඳහා සැලැස්මක් පෞගේ ජනාධිපතිවරණ ඉදිරිපත් කරලා තිබුණේ අපේ නායක දිලිප් ජයවීරමැතිතුමා පමණයි. ඔබතුමාගේ ආශාවචනයක් තමයි එතුමන්ලගේ ප්‍රතිපත්ති ප්‍රකාශන අනාගමික රාජ්‍යයක් කතාව. ඒක මොකද මේ වෙනසක් වෙලා තියෙන්නේ? අවාසනාවට කිසි වෙනසක් නැහැ. අමරපුර නිකායේ මහානායක ස්වාමීන් වහන්සේ බෑදකින්ගේ අවස්ථාවේ ස්වාමීන් වහන්සේලා ප්‍රශ්න කරන ඔබතුමාලා අලුත් ව්‍යවස්ථාවක් ගේනවද කියලා. එතකොට ජනාධිපතිතුමාගේ උත්තරේ වුණේ එහෙම අපේ හැමදෙර අපට ලැබුණු ජනවරම 90 අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියලා. එතුමලගේ ජනවරම පාදක වෙන්නේ ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 230 වෙනි පිටුවේ ඉතා පැහැදිලිව ඔවුන් බිහි කරන්නේ අනාගමික රාජ්‍යයක් කියන බව දැනුම් දීලා තියෙනවා. ඔබ වගේම ජ්‍යෙෂ්ඨයෝ ගණනාවක් හිටියමැති ඉදිරිපත් වෙන්න සමහරක් අය හිත කලකිරලා ඉවත් වුණා. මොකද හිතන්නේ ජ්‍යෙෂ්ඨයන් ඉවත් වීම ගැන? දේශපාලනයත් අධ්‍යක්ෂින් පදනම් කරපු කාරණයක්. ඒ නිසා දේශපාලන ඕනෑම ආයතනයක සංස්කෘතියක් අධ්‍යක්ෂින් ඊළඟ පරම්පරාවන් අනිත් පරම්පරාවට ලබා දෙන්න ඕනි. විශාල පිරිසක් එකවර දේශපාලන සමුගන්න තීරණය කිරීම අවාසියක්. මොකද ජනතාවයි ඒ අවසාන තීන්දුව ගත යුතුව තිබුණේ ඒ අය පාර්ලිමේන්තයේ සිටිය යුතුද නැද්ද කියලා. ඒ නිසා මා හිතන්නේ නවමූණු ඕනි, තරුණජවය ඕනි, ඒ වගේම අධ්‍යක්ෂ ඕනි. ඒ නිසා ජේස්කන් සියල්ල එකවර අහිමි වීම රටට අවාසි. ඒ කියන්නේ ඔබතුමා ඔය කියන කතාවෙන් කියන්නේ රට අවස්ථාවර වීමේ ප්‍රවණතාවයක් වැඩිද කියලා කියනවා. ණය වෙන්න එපා. අපි විපක්ෂයේ කාර්යභාරය ඉටු කරන නිසා රට අවස්ථාවර වීම කියන්නේ නැහැ.